බයිබල ආර්ථිකයේ බිඳ වැටෙන බව 2016 වර්ෂයේදීම අනාවැකි පළ වුණා. බොහෝ දිනක් පවසා සිටින්නේ එය 2018 වර්ෂයේදීම සිදුවෙන බවයි. මේ 2018 වර්ෂයයි. විශ්වාස කරන්න ඩුබායිවල ආර්ථිකයේ කාන්තාරයක වූ අයිස්කුට්ටියක් සේදීවෙමින් පවතිනවා. ඩුබායිවල ආර්ථික වටපිටාව සහ මූල්‍ය ව්‍යුහය ලොව අන් නගරයන්ට වඩා ගොඩක් වෙනස් වෙනවා. ඩුබායිවල ආර්ථිකයේ සරලව විග්‍රහ කරොත් එය හරියට අද ණය වී පසු මුදල් ලබා දීමට පොරොන්දු වෙනවා වැනි දෙයකි. එය පෝස්ට් ඩේටඩ් චෙක් ක්‍රමවේදයට සමාන කරන්නට පුළුවන්. හිතන්න ඔබ කෙනෙකුට පෝස්ට් ඩේටඩ් චෙක් පතක් ලබා දෙනවා. අදින් මාස 8ක් ඇතුළත ඔබේ ව්‍යාපාරයේ බිඳ වැටුනොත් මට මුදල් ලැබෙන්නේ කෙසේද කියා එම පුද්ගලයා ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. එසේ වුණාට ඔබට ඔබේ චෙක් පත පිළිබඳව වංක සහතිකයක් දෙන්නට බෑ. එම නිසාම ලොව අන් රටවල්වල පෝස්ට් ඩේටඩ් චෙක් පත් ලබා දීම සහ බාර ගැනීම නීතියෙන් තහනම් කර තිබෙනවා. හිතන්න ඔබ විසින් තවත් ව්‍යාපාරිකයෙකුට පෝස්ට් ඩේටඩ් චෙක් පතක් ලබා දෙනවා. ඉතින් එම ව්‍යාපාරිකයා ඔහුගේ ණය හිමියන්ට ලබා දෙන චෙක් පත් සඳහාද මූලික වන්නේ ඔබේ පෝස්ට් ඩේටඩ් චෙක් එකයි. ඉතින් මෙවැනි මූල්‍ය ව්‍යුහයක් යටතේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම කෙතරම් අපහසුද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එම දාමය එක් ව්‍යාපාරිකයෙකුගේ වරදකින් සමස්ත දාමයම බිඳ වැටෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට විශාල සමාගමක් ආර්ථික පරිහානියකට මුහුණ දුන්නොත් එම සමාගම විසින් ලබා දුන් සියලුම පෝස්ට් ඩේටඩ් චෙක් බවුන්ස් වීමක් සිදු වෙනවා. බවුන්ස් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ ගිණුම් හිමියාගේ ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීම හේතුවෙන් නිකුත් කරනු ලැබූ සියලුම පෝස්ට් ඩේටඩ් චෙක් පත් අවලංගු වීමයි. ඉතින් චෙක් එකක් බවුන්ස් වූ විට අදාළ ගෙවීම පිළිබඳව කතා කිරීමටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. අනෙක් පාර්ශ්වයන් ඔබට විරුද්ධව පැමිණිල්ලක් දැමූ පසුව ඔබ අත්අඩංගුවට පත් වෙනවා. එවැනි අවස්ථාවන්වලදී ව්‍යාපාරිකයන් සිදු කරන්නේ ව්‍යාපාරය අතහැර දමා ඩුබායි වලින් පලා යාමයි. එම නිසා ණය හිමියන්ට තම මුදල් ලබා ගැනීමට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මීට මාස දෙකකට පමණ පෙර අබ්‍රාත් සමාගමේ ඩොලර් මිලියන 48ක චෙක් එකක් බවුන්ස් වුණා. 2018 ජනවාරි මාස සිට මාර්තු මාසය දක්වා වූ කාලය ඇතුළත ඩිරාම් බිලියන 26ක වටිනාකමකින් උත් චෙක් තොගයක්ම බවුන්ස් වුණා. ඒ මිලියන 1.6ක් තරම් චෙක් පත් තොගයකි. එහෙමත් නොමැතිනම් ඒ 2017 වර්ෂයේදී 2018 දින සහිතව නිකුත් කළ චෙක් පත් අතරින් 39.3ක් තරම් ප්‍රමාණයකි. එම ප්‍රතිශතය සුළුවෙන් තැකිය නොහැකි. 2018 වර්ෂයේ මාස 6ක කාලය ඇතුළත ඩොලර් බිලියන 7ක චෙක් පත් ප්‍රමාණයක් බවුන්ස් වීම නම් ඩුබායි ආර්ථිකයට මරු පහරකි. එම නිසාම චෙක් පත් නිකුත් කරපු බොහෝ දෙනෙක් ඩුබායි නගරය අතහැර ගොස් තිබෙනවා. ඩුබායි වල ඉඩකඩම් කලින් අලෙවි වුණේ වර්ග අඩියක් ඩිරාම් 2400ක් ලෙසයි. නමුත් දැන් මේ ඩිරාම් 600ක් දක්වා පහත බැස තිබෙනවා. වසර 35ක ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝල්සුක් කලවි සංකීර්ණයේ ඇතැම් මලවිසල් අද හිස් වී තිබෙන හැටි දැක ගන්නට පුළුවන්. ඒ වගේම අරබියන් සෙන්ටර් සහ සන්සෙට් මෝල් වල අලෙවිසල් සෑම සතියකටම එකක් හෝ දෙකක් වෙසී යනවා. එපමණක් නොවේ. මීට මාස කිහිපයකට පෙර සැවොයි රාමඩා රිට්මන් සහ ක්‍රිස්පෙනි හෝටල් 18ක් වසා දමා තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. පෝස්ට් ඩේටඩ් චෙක් මත පදනම් වූ ආර්ථිකයන් එම ක්‍රමය වෙනස් නොකරගත්තොත් ඔවුන්ටත් එම ඉරණමටම මුහුණ දීමට සිදු වෙනවා. ඩුබායි නගරයේ ආර්ථික පරිහානිය පිළිබඳව කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක් වාර්තා කරන්නේ නැහැ. නමුත් ඔබ විසින් ස්වයන් පරීක්ෂණයක් කර බැලුවොත් එහි යථා තත්ත්වය ඔබට දැනගන්නට පුළුවන්. ඔබ නොදත් මෙවැනි දේ දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.